Cinema Talkies එක ඔබ එකතු වෙන්නේ. අද අමුත්ත හරිම සුවිශේෂී අලුත්ම කාලෙක අලුත්ම අවුරුද්දක වගේ අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අමුත්ත බූඩි කීර්තිසේන අමුතුවෙන් ලොකු විස්තර දෙන්න යන්න ඕනේ නැහැ. අධ්‍යක්ෂවරයා කිව්වම හොඳ චිත්‍රපට කීපයක් ඔබේ ඔළුවට එනවා. ඒක අපි දන්නවා. ඉතින් බූඩි කියන්නේ මට ලෙනක් වගේ මිනිස්සෙක්. මම කනින් අවශ්‍ය මිනිස්සෙක් වගේ එකක් තමයි මට නම් හිතෙන්නේ. ඒ හින්දා යාගේ ජීවිතයේ තියෙන ගොඩක් දේවල් මට හිතෙනවා බොහොම සීරුවට මාරුවට ඔබට සමීප කරන්න අවශ්‍යයි කියලා. මොකද ඔහුගේ මනස වැඩ කරන ආකාරය ඔබටත් කුතුහලයක් දනවාවි කියලා තමයි අපි හිතන්නේ. ආයිබෝන් ලෙනක් කොට ගවලෙනක් වගේ නේ නංගමන්නේ. ඉතින් අතීතය බූඩි අතීතය කියන්නේ මේ බොහොම ලස්සන අතීතයක්. වෙරළ බඩව ගත වුණු බොහොම හොඳ සම්බන්ධකම් තිබිච්ච ලස්සන අතීතයක්. සිනමා වගේම කවිය සංගීතය නවකතා ඕන දෙයක් ඒ දවස්වල පරිශීලනය කරමු. විනෝදබර විනෝදබර විශේෂය ඒ වගේ අතීතයක්. ඒත් එක්කම පවුලට තිබෙත් සිනමා සම්බන්ධ ව්‍යාපාරයක්. කොහොමද ඒ වටා පිටාව? අපේ තාත්තාගේ සීයා පීටර් ජෝන් කියන කෙනාගේ ඉස්සර තිබුණා වයලට් හෝල් කියලා එකක්. දැන් මේ අපේ දර්ශන සිනමා කියන කොස්වාඩිය තියෙන එක ගාව තිබුණා. ඉතින් ඒක ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ අර එඩී ජයමානලා BW ජයමානලා ඔය කට්ටිය එක්ක ටීටර් කියන එකක් කරලා ඔය කතන්දරෙත් කොහොමෝම ඇවිල්ලා අපි ඉපදෙනකොට මම ඉපදෙනකොට මේක සිනමා ශාල එත ඒක නෑ වයලට් හෝල් එක නෑ. නමුත් එතනම තාත්තා දර්ශන සිනමා කියලා එකක් හැදුවා. මොකද තාත්තා ජර්නලිස්ට්. ඒ කියන්නේ පුවත්පත් කලාවේදියෙක්. ඒගොල්ලෝ මේ කලා සංගරා ඒ දවස්වල තිබිච්ච එතකොට ඇත්ත පත්තරේ එතකොට දවස පත්තරේ වගේ එහෙම වැඩ කරන ගමන් ඉතින් කොහොමත් කලාවට තමයි බර. ඉතින් එයාට එතුමාගේ අපි නමත් මතක් කරමු නේද මේකම. ඔව් බුද්ධි කීර්තිසේන තමයි මගේ තාත්තා. එයා බුද්ධි බතික්කේ මම තමයි හැමෝම දන්නේ. ඉතින් මම මේකයි බතික්කේකුත් ගහගෙන ආයේ. ඉතින් තාත්තා හෝල් එක පටන් අරන් ටිකක් දවස් යනකොට බුද්ධි බතික් එකත් පටන් ගත්තා. එතකොට බුද්ධි බතික් එක ඒ කාලේ මේ 70 මේ ඔය 70 විතර තමයි හෝල් එක පටන් ගත්තේ සිනමා හෝල් එක. 72 විතර වෙද්දි බුද්ධි බතික් එක පටන් ගත්තා. 75 වෙද්දි ලංකාව තමයි මම හිතන්නේ ඒ දවස්වල ලෝකේ වැඩියෙන්ම ටුවරිස්ලා පුරට වෙලා තිබුණේ. කියන්නේ විදේශ සංචාරක 75 මට මතකයි. ඒක ඔය පොඩි කාලේ මොකද මම පොඩි කාලේ හිතන්නේ ඔය මේ 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 විදේශික වෙන්නේ උඩින් කියලා. මොකද ප්ලේන් යන්නේ උඩින්නේ. මම හිතුවේ ඒගොල්ලෝ ඉන්නේ උඩ කියලා. මොකද හැමතිස්සෙම මේ උඩින් ප්ලේන් යන හින්දා මම හිතුවා මේගොල්ලන්ගේ රටවල් තියෙන උඩ අපේ රටවල් පහළ තිබුණාට ඒගොල්ලෝ ඒකයි උඩින් දාවිලා පල්ලහැට බෑලා ඇවිල්ලා ඔය ගාම යන ගමන් අර ඉස්සරවත් තියලා මදිනේවත් බලලා මේකේ බතික් හදනේවත් බලන් බතිකුත් අරගෙන ඉතින් බස් ගොඩාක් එනවා ඒ දවස්වල. ඉතින් ඒ අර විදේශ සම්බන්ධකමත් ඒකම ඇති වෙලා ගියා. කියන්නේ එහෙම දෙයක් තිබුණා. දැන් ඔහොම පරිසරයකදී මේ සිනමාව අතපත ගන්නේ කොහොමද? දැන් ගෙදර එහා පැත්තේ දර්ශන කොස්වාඩිය තිබුණ බව ඇත්ත. හෝල් එක. මම හිතන්නේ නැහැ මේ ඒකට ආපු චිත්‍රපටම් බලලා මේ බූඩි ඉන්ස්පයර් වුණා වගේ එහෙම කතාවක් මට නම් හිතෙන්නේ නැහැ. මොකක්ද මේ පරිසරය? නෑ ඇත්තටම උනේ මෙහෙමයි. දැන් 77 78 විතර වෙනකොට තාත්තා බීටා මැක්ස් කියලා දැන් පස්සේ කාලෙක බීටා කෑම් කියලා අපි ඉන්ඩස්ට්‍රියක ඉන්න අය දන්නා. නමුත් ඒ බීටා මැක්ස් කියන වීඩියෝ ඩෙක් එකක් ගෙනවා. එතකොට ඒකත් එක්ක ෆිල්ම්ස් ගොඩක් ගෙනවා. ස්ටාර් වෝස්, ෂෝලේ, එල්සිඩ්, බොබි අනම්මන ඔය හින්දි ෆිල්ම්, ඉංග්ලිෂ් ෆිල්ම් දෙක තුනක්, බෲස්ලිගේ මොනවද මොනවද ඒවත් වගේ ඔක්කොම ගෙනවා. ගන්ස් ඔෆ් නෙවරෝන්. ඉතින් තව මට ඒවා මාරු කර කර බලන් හිටියේ කොළඹ මේ විපුල ධර්මවර්ධන කියන විපුල බටික්ස් කියලා පවුලේ යාළුවනේ. ඉතින් ඒගොල්ලොත් එක ඒගොල්ලන්ගෙත් තිබුණා. ඔය දෙක විතරයි මට මතක. ඔය අතරතුරේ මම මිඩ් නයිට් එක්ස්ප්‍රෙස් කියන ඇලන් පාකගේ ෆිල්ම් එක බලනවා. ඒක බලපුවා මට හිතෙනවා නළුවෙක් වෙන්න ඕන කියලා. ඕ කොහොම තියෙන ආසර එංගලන්ත යනවා මොකක් හරි හේතුව. තාත්තගේ බතික් එක්සිබිෂන්, බුද්ධි බතික් එක්සිබිෂන් ලෝකෙවට ගොඩාක් මම හිතන්නේ ලෝකෙ ඒ කාලේ හිටපු ජනනායකයෝ ගොඩකටත් ඇඳුවා. ඒ කියන්නේ ලංකාව විතර නෙමෙයි ඒ රටවල. ඔය මට මතක ස්වීඩන් වල රජුරුවන්ට, එතකොට සිංගප්පූරුවේ
ප්‍රෙසිඩන්ට් ඉන්දියාවේ ප්‍රෙසිඩන්ට් වුණාම ඒ වගේ නිකන් ඒ බතික්කේ හේ විදිහට ගියා දිගටම. ඔහොම යනකොට එංගලන්තෙට ගිය මොහොතක මම දැක්කා මේ එහෙ තියෙනනේ අර අපි අන්ඩර්ග්‍රවුන්ඩ් කියලා කියන සමහරුව අපි ඇමරිකාවේ කියන්නේ සබ්වේ කියලා. මේ ඒ වගේ ගහලා තිනා we are not alone. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මේ කරුවලේ තියෙන පාරක් අර ඉරි ඉරි ටික පේන්න තියෙනවා දෙපැත්තේ අර ඉරි දෙකක් තියෙනවා එහෙන් ලොකු ලයිට් එකක් එනවා වගේ. It was a we are not alone, close encounters of the third kind. මේක මේ හැමතැනම තියෙන මම කල්පනා කරනවා we are not alone. ඇයි මේක හැමතැනම ගහලා තියෙන්නේ? මට ෆිල්ම් පෝස්ටර් එකක් කියලා තේරුන්නේ නැහැ. එතකොට ලංකාවට ආපු වෙලාවක මායි රෝහිත ජයශ්‍රීලගේ අපි දෙන්න ඔය පියාමන පීරිසි ගැනයි හොල්මන් ගැනයි ඔය අනෙක්ස්ප්ලේන් කියන ඒ පැත්ත ගොඩාක් අපි දෙන ගිදින පොත් මාරු කරගන්නවා අපි දෙන කතා බහ කරනවා අපි දෙන මේ කතා මං UFO කියන කතාව ඒ දවස්වලත් ඒකෙන් තිබිලා තියෙනවනේ. ඔව් මේ කියන්නේ මම මේ 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 පියාමන පීරිසි කියපම ඉතින් අර ඉස්සර යනවනේ ලංකාවේ මේ මේ මොකද්ද channel එක මට මතක නැහැ ITN වෙන්න නැහැ කාලේ තිබුණේ ITN නේ. ඒ කියනවා බ්ලේක් 7 කියලා එකක්. ඒ බ්ලේක් 7 එක ඇවිල්ලා සයන්ස් ෆික්ෂන් විද්‍යා ප්‍රබන්ධ කතාවක් ඒකේ තිබුණා මේ මේ ලිබරේටර් කියලා ස්පේස්ෂිප් එකේ ඔරක් කියලා මේ කම්පියුටරයක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔරක් තමයි මේ 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 මොලේ තියෙන ඩිසිෂන්ස් දෙන්නේ. මට හිතෙනවා ලිබරේටර් එකට කියලා ඔරක් ඒ සමාහලට මං අර තාත්තගේ ඉස්සරහ දාලා තියෙන අර විසර තාත්තගේ බත්තික් එක හදනවා. අර මම නිතරම හදනවා තාත්තගේ වැඩි හදන එක තමයි. ඒ ඉස්සරහ දාලා තියෙන මේ වැලිගොඩට වෙලා මෙහෙම අත් දෙක තියාගෙන බලන් ඉන්නවා අර රෑට ආකාශෙ නිකන් මෙහෙම ඇවිල්ලා මාවත් අරන් යයි කියලා. කියන්නේ පොඩි සම්බන්ධකමක් තියෙන්න ඕන කියලා මට නිතරම හිතුණා. ඒලියන් සම්බන්ධකමක්. ඉතින් ඒ දැන් මගේ අර membership එකක් තිබුණා මේ නස්ටාස් කියන වීඩියෝ ක්ලබ් එකේ. එතකොට තිබුණා මේ මේ දැන් ඔය අපි කොළපිටි සුපර් මාකට් කියලා ඔය හුඟක් විදේශිකයෝ ගිහිල්ලා නස් ඔය බීමාස් බ්‍රානාස් වල කියලා බඩු ගන්න එතන තිබුණා නස්ටාස් කියන මේ වගේ වීඩියෝ ක්ලබ් එක. ඕකට මම දවසක් ගිය වෙලාවේ තිබුණා ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්. දැන් මම ටග් ගාලා ක්ලික් වුණා. අඩේ මේක නේද කියලා ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ෆිල්ම් එක. ඔය අතරතුරේ අපේ තාත්තත් ගෙනවා මට VHS කැමරාවකුයි VHS දෙකකුයි. මේ දැන් මේ 79 විතර. 78 දකෝද ෆිල්ම් එක 79 විතර. 80 79 80 වගේ. ඊට පස්සේ මං කරේ මේක අරගෙන ගිහලා ගමේ තියෙන වෙඩින් වෙඩින් මේ මේ වීඩියෝ කරනවා. එතකොට බල්ලෝ গিitar ගහනවා ටැං 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 නනන බල්ලෝ গিitar ගහනවානේ සමහරවිට ඔය දැකලා තියෙනවා. ඒව වීඩියෝ කරලා ඉතින් දානවා කටින් දානවා අර ටැං 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 කරලා අනිත් බල්ලා ඇවිල්ලා හව් ගාලා කර ඒ වීඩියෝ ටෙක්ස් දෙක තුනක් තියෙනවානේ ඒවෙන් එඩිට් කරලා. එතකොට පීටර් සෙලස් කියලා නළුවෙක් ගිහින් ද පාටි කියලා ෆිල්ම් එකක්. ඒක තනිකර කොමඩි. ඒක බල බල ඒක සිංහලෙන් ඩබ් කර කර ඒ කියන්නේ වෙනම අසල්ලයක් ගත්තා. මම හිතන්නේ ඒව තමයි අර අර ඊට පස්සේ අර නළුවා වෙන්න ඕනේ ටිකක් අයින් වෙලා ගිහලා මට හිතෙනවා ෆිල්ම් හදන්න ඕන කියලා. දැන් ස්පිල්බර්ග්ගේ අර ආසව පියාමන පීරිසියක් ලංකාවට බහින ඒව ගැන ඉතින් මායි මගේ යාළුවෙකු ඒ දවසට මංගල සමරවීර අපේ බුද්ධිපතිකගේ ඩිසයින යත් ආපු කාලේ එයා ගෙදර අපි හැමදාම හැන්දෑවට එකතු වෙනවා. ඉතින් එතන ඉඳන් මායි එරිකුයි එරික් දැන් නෑ ජීවතුන් අතර දෙන්නම නෑ. දැන් අපි ලියනවා මගේ කතාව එන්න එන්න දැන් හොඳට එනවා නියමට එනවා රෑ ඇවිල්ලා මේක බහිනවා නම්මනම් කරගන්න විදියන්නේ අර ලයිට් ගහලා නම්මනම් ඒ කිසිම කතන්දරයක් තේරෙන්නේ නැහැ. දැන් කොහොමද මේ කරන්නේ? කරන්න තේරෙන්නේම නැහැ. එතකොට තමයි මට හිතුනේ මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙන ගන්න හොඳ පරිච්ඡේදයක් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න යන්නේ කොහටද? වැදගත්ම තැනක්. ඔව්. එතකොට දැන් දැන් මම නිතරම හැමදාම මම එතකොට ඕ ලෙවල් කරලා ඉවර වෙනවා එක්කම වගේ හැමදාම ස්කූලේ ගිහිල්ලා අපම ඕ ලෙවල් කරනවා කරනවා ඉවර වෙනවා ඒ කාලේ මැඩ් මැක්ස් 2 එහෙම ඇවිල්ලා ලංකාවේ හෝල් වල පෙන්වන අපේ හෝල් එකෙත් පෙන්වනවා. මට මතකයි මැත්ස් පේපර් එක කරන්න කලින් දවසේ රෑ ගිහිල්ලා මැඩ් මැක්ස් ෆිල්ම් එක බලලා ගියේ. හොඳට කරා කියලා මෙල් ගිබ්සන්ට එහෙම හරි ආසයිනේ. ඊට පස්සේ මම ෆිල්ම් ඉගෙන ගන්න යන ඕනගේ මේ ඉතාලිය ගැනයි ෆ්‍රාන්ස් ගැනයි හොය හොය වුණාද ඉතින් මංගලක why don't you go to new york. මොකද මංගල හරහා මම ඩේවිඩ් බෝවිගේ මියුසික් අඳුර ගන්නවා. මංගල සමරවීරද යෝජනා කරන්නේ. ඔව් ඒ කියන්නේ ඔව් මොකද ඒක හේතුව මම ඩේවිඩ් බෝවිගේ මියුසික් වල පිස්සු වැටෙනවා. ඒතකොට එයා කියනවා ඩේවිඩ් බෝවි ලිව්ස් දෙයා සහ ඇන්ඩි වෝහෝල් මගේ ආස පේන්ටර්
චිත්‍ර ශිල්පියා පොප් ආර්ට්වල පියෙක් පොප් ආර්ට්වල පියානේ ඉතින් මම ඒකටත් ආසේ සහ වුඩි ඇලන් එයා වුඩි ඇලන් ගැනත් කියලා වුඩි ඇලන් ලිව්ස් ඉන් නිව්යෝක් සිනමා කරුවා ඉතින් මේ තුන් දෙනාම ඉඳලා මේ තුන් දෙනාව හම්බෙන්න ඕනේ කියලා ඒකත් එක්ක තමයි මේ නිව්යෝක් සිටි එකට ස්කූල් ඔෆ් විෂුවල් ආර්ට් එකට යන්න හේතු වෙන්නේ ලන්ඩන් ඒ දවස්වල සලකලා බැලුවොත් එංගලන්තය ගැන මම හිතන්නේ එංගලන්තේ දැන් කියන්නේ ඉතාලියේ උඩින්ම ඊළඟට නෑ මංගලවිලද මේ එංගලන්තේනේ මංගලගේ යාළුවෙක් තමයි ෂඩේ අඩූ කියන්නේ මේ කියන්නේ ඒ කාලේ ඒ වෙනකොට ෂඩේ අඩූ කියන්නේ පොප් සංගීතයේ රැජිනක් කල්චර් ක්ලබ් එකේ බෝයි ජෝර්ජ් මේ දෙන්නම ක්ලාස්මේට්ස්ලා කම 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 කමීලියන් අපි කියන්නේ ලවකලාලා කිසි කිසි කියලා කියලා වචන දන්නේ නෑ එහෙම කියනවා මායි රෝහිත දෙන්නම ඕක කියන එක ඒ වගේ එයා ඒ වගේ ස්කූල් එක බෑග්‍රවුන්ඩ් එකකින් ආවේ එයා ලන්ඩන්ට වඩා සජෙස් කරේ නිව්යෝක් සිටි එක මම හිතන්නේ හරි සජෙෂන් නෑ මොකද යුරෝපියන් සිනමාවයි ඇමරිකන් සිනමාවයි එකතු වෙන තැනක් තමයි නිව්යෝක් සිටි කියලා කියන්නේ ඒකම මමත් කල්පනා කරේ එංගලන්තයට යන්න ආශාව තිබ්බනම් ජෝන් ලෙනන් හම්බෙන්නත් තිබ්බන්නේ ඒ කාලේ ඔව් නෑ ඒ උනට මේ ගිහිල්ලා දේවි දවස්වල නෑ නේද නෑ නෑ ඒ වගේ තමයි මේ ගිහිල්ලා 80 වෙනේ ජෝන් ලෙනන්ට වෙඩි තියන්නේ ඔව් ඒතකොට මේ ගිහිල්ලා මම ඇමරිකාවට යන්නේ හරියට ඇත්තට මේ කියන්නේ මේ මේ ප්ලේන් එකේ ගිහිල්ලා එංගලන්තේ හරහා යන්නේ ප්ලේන් එකේ ගිහිල්ලා හීතු එයාපෝට් එකෙන් බහිනකොට ආරංචි වෙනවා මේ පාර්ලිමේන්තේට බෝම්බ ගහලා කියලා අර ඒ කාලේ බෝම්බ ගහපු සිද්ධියක් තිබුණේ ඒතර ඒ කියන්නේ 87 ඒතර 87 න් මම එහි ගිහිල්ලා බහැලා කොහොම හරි ඉතින් ඒ හරහා අනිත් චිත්‍රපටි ගැනයි ඒතර කලාව කියන එක බොහොම වයිඩ් ඒරියා එකට එනවා ඒ කියන්නේ මම ආර්ට් ස්කූල් එකකට යනවා ස්කූල් ඔෆ් විෂුවල් ආර්ට්ස් කියන්නේ යුනිවර්සිටි එකක් ඒ හුඟක් අය පටල ගන්නවා ඒකේ නම ස්කූල් ඔෆ් විෂුවල් ආර්ට්ස් ඒ කියන්නේ SVA හුඟක් අය මේ හිතන්නේ මේ විෂුවල් ආර්ට්ස් කියන්නේ ස්කූලෙට එහෙම නෙමෙයි ස්කූල් ඔෆ් විෂුවල් ආර්ට්ස් ඒක යුනිවර්සිටි එකක් ස්කූලේ නෙවෙයි ඉතින් ඒ කාලේ දැන් ලංකාවෙන් යද්දී සිනමාව ගැන හීන මේ ගොඩක් වෙලාට පිරීලා තිබ්බේ. නමුත් ක්‍රමයේ ක්‍රාෆ්ට් එක දැනන් හිටියේ නැහැ. කොහොමද මේක කරගන්නේ? ඔව් ක්‍රාෆ්ට් එකක් දැනන් ඉන්නේ නැහැ. ඒක තව තව හීන තිබුණා. මම ඉස්සෙල්ලාම ෆැෂන් ෂෝ එකක් කරන්න ගත්තා. ඒකට මට මේ මංගල ගොඩක් උදව් කරා. ප්‍රසාද් අබුබක උදව් කරා. සේනක ඩිසිල්වා, චන්ද්‍රි පීරි, සොය කට්ටි ඔක්කොමල්ලා ඒ කාලේ ඒගොල්ලෝ හරි ජයන්ට්ස් ලංකාවේ. ඉතින් මට ඒගොල්ලෝ ඔක්කොම උදව් කරා. ඊට පස්සේ රෝහිතලගේ තිබුණ ඒතර ජයශ්‍රීමේ සරන්ඩීම් සරන්ඩීම් බින් කොන්සර්ට් මාර්සෙලා ස්කූලේ මම බෞද්ධ වුණාට මං ගියේ මාර්සෙලාකට ගිහිල්ලා ඒකේ කොන්සර්ට් එකේ ඔය වෙන්ඩල් ලැබ්‍රෝයි මැක්සෙල් ලැබ්‍රෝයි ඒගොල්ලෝ ඔක්කොම මොඩල් කරනවා ඒකේ ඉතින් මෙහෙන් යන හූව හූ ගන්නවතින්නේ හූව ඕඩියන්ස් එක ඒ කාලේ ඒවා පුරුදු නෑ මොකද මම ඇමරිකාවේ ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ඔය දැන් ඔය තියෙන එක නම් සනුස් බ්‍රෝ මේ එක එක බ්‍රවුස් ක්‍රෝක් එකේ තියෙන නම් තියෙන්නේ ඉස්සර මම කතා කරන්න මට මතකයි නිහාල් සිංහ අංකල්ට එක සැරයක් කෝල් එකක් කරන් කතා කරනවා මේ 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 කතා කරන්න ටෙලිසිනේකට කෝල් එකක් ගත්තා මම ස්පීක් ටු මිස්ටර් නිහාල් සිංහ මෑනෝ හූ ස්පීකින් දෙයක් කියලා ඇහුවා මගෙන් ඒ කියන්නේ කවුද ඔය කතා කරන්නේ මම බූඩි කිව්වා ගලෑපත හින වුණා ඒ කියන්නේ ඒක හරි ස්ට්‍රේන්ජ් වචනයක් එතකොට ආයි බූඩි කියන එකත් ඔය අපි මියුසික් බෑන්ඩ් එකක් ගැහුවානේ බූඩි ඇන් ද බූසිස් කියලා මියුසික් බෑනුත් ගැහුවා හැම එකම කරලා බලලා මේ මේ හරියන්නේ සිනමාව තමයි හරියන්නේ කියලා ඒවට ගියා ඊට පස්සේ නිව්යෝක් වලට ගියාට පස්සේ සිනමාවේ ඔය කියන අදහස කියන්නේ ස්ථාවර වුණානේ මම ටෝකින් හෙස් ලගේ සයිකෝ කියලා කියන සින්දුව එහෙම කිව්වා ඉතින් ඔය ඔක්කොම කියලා කරලා ඒව එනකොට මට තේරුණා එහෙම නෙමෙයි ඉතින් ඒව හොඳයි ඉතින් ඔය වගේ දේවල් වුණ නමුත් මම ફોකස් කරගෙන යන්න නම් මම මොකද ඉස්කෝලේ මම ඉස්සල්ලාම කරේ සිනමටෝග්‍රෆි ඒ කියන්නේ කැමරා කරන්නේ සිනමා කැමරා කරන්නේ එතකොට ඒක කරගෙන යනකොට මම දවසක් ගිහිල්ලා ඔළුව දැම්ම දැන් මට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න ඕන ඩිරෙක්ටිං ක්ලාස් එකට ඔළුව දැම්මා වැඩේ සෙට්ුන්නේ ඩිරෙක්ටිං ඇක්ටර්ස් ෆෝ කැමරා අනම්මනම් යනවා මට ඕක ඒක සෙට්ුන්නේ කියන කිසි ආතල්යක් නැහැ පස්සේ එඩිටින් වලට බැස එඩිටින් වලට බැහැලා යනකොට තමයි තේරුනේ ඒ කියන්නේ මම අද වෙනකොට විශ්වාස කරන දෙයක් තමයි මගේ විශ්වාසේ කතාවක් ලියන තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒක එක්කෙනෙක් වෙන්නත් පුළුවන් සමහර ෆිල්ම් වල ඔය රොබර්ට් රොඩ්රිගස්ලා වගේ ඔය සමහර එහෙම. නමුත් කතාවක් ලියන තුන් දෙනෙක් ඉන්නවා. තිර රචනය ලියන්නේ පළවෙනි රචකයා. ඊට පස්සේ ඒක අතර අර රූප රචනය කරන්නේ අධ්‍යක්ෂකයා.
ඊට පස්සේ ඒ රූප හරියට ගලපලා තව කතාවකට දාන්නේ එඩිටර්. මොකද දැන් මම හොඳ උදාහරණයක් තමයි මම මාතා එක එඩිට් කරනකොට මගේ එඩිටර් ස්ටීවන් ෆිලිප්සන් ඔය දැන් යන පෞගිය දවස්වල ගියේ HBO එකේ American Gods වි එතකොට අර මේවා එක මොකද Hannibal හැම තව ගොඩක් තියෙන එක කරපුවා. ඉතින් මිනිහා කරේ ඉස්සල්ලාමට බල්ලකෝ බුඩි මේ කතාව තව පැටලෙන තැන් ටිකක් කියපෙත් වෙන මට ඒක හදන්නද මං කිව්වා. ඕක හදන්න කිව්වොත් මාසක නෑ ස්ක්‍රිප්ට් එකෙන් මං අරන් මං කාඩ්ස් වලට දාලා එතන සීන් බයි සීන් කාඩ්ස් වලට දාලා කාඩ්ස් හෙට මෙහෙට කරලා අන්න කතාව හදුවා. ඉතින් ඒක හොඳ එක්සයිස් එකක් වුණා. ඒතර එයා කරන්නේ එඩිට් කර කර මේකේ ඉන්නේ අර සීන් එහාට දානවා මේ සීන් එක ගලවලා මෙහාට දානවා මේක මෙහාට දැන් හදනවා. ඒක හරි නෑ කියලාද ඊට පස්සේ මේක කරනවා. ඉතින් හරි ලේසි. පැය භාගෙන් කතාව වෙනස් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ එඩිටර් තමයි තුන්වෙනි තැනට ඉන්නේ කතාව හදන කෙනා සහ එඩිටින් දැනගත්තොත් ඩිරෙක්ටර් කෙනෙකුට මම හිතන්නේ ගාක් හොඳයි. ඉතින් මම ඒක ඉඳ ඩිරෙක්ටින් ඉගෙන ගත්තේ නෑ මම ඩිරෙක්ටර් කෙනෙක් වුණාට. සහ මම ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන දේ මම කියන්නේ ආටිස්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ මම ෆිල්ම් වල එඩිට් කරන වැඩත් සමහර ලාට කරනවා. මියුසික් බෑග් ඔය මිල්ලස් වයගේ ගොඩක් මියුසික් ඇමරිකාවේ විදිහට මියුසික් ප්‍රොඩියුස් කරනවා කියන්නේ සල්ලි දීලා මියුසික් කරනවා කියන එක නෙමෙයි. මේකේ කලර් එකක් ගන්නවා. ඒ කියන්නේ ආ මට මෙතන ගිටාර් පාට් එකක් එක්ක මේ වගේ එකක් එන්න හොඳයි. ඒ වගේ කියලා ඉතින් ඒකින්ද මිල්ලස් වයගේ සවුන්ඩ් ට්‍රැක් එකේ මියුසික් ප්‍රොඩියුස් කරා. ජයශ්‍රීලාගේ සින්දු වගේක් අපි ඉල්ලගත්තා. ඒතකොට ජයශ්‍රීලාට මියුසික් වීඩියෝස් කරලා දුන්නා මම. මොඩ් ගොවියා අනම්මන වීඩියෝ වලින් ආවට පස්සේ ගත කරපු ජීවිතේ නේද දැන් ඔක්කොම ඒ දේවල් ඒ සියල්ල එඩිටින් වේවා සංගීතය වේවා ඩිරෙක්ෂන් වේවා ඔක්කොම කරලා ආවට පස්සේ ලංකාවෙදිත් ලංකාවට ඇවිල්ලත් මේ දේවල් හොඳට පුහුණු කරගෙන කාලයක් ගියා. ඕක හරියට මේ වගේ කොහොමද දන්නවද? දැන් අපි හැමදෙස්සෙම වාහනයක් එලවන්න ගත්තා මම ඒක හැමතිස්සෙම ස්ටුඩන්ට්ලාට කියන එක. වාහනයක් එලවන්න ගත්තාම පුරුදු වෙනකොට ස්ටාර්ට් කරද්දි ගාලා ඔක පයින්වන්නේ. ඊට පස්සේ ගියර් එක දාලත් ෆස්ට් එක දාලා ගාලා හිටිනවා. ගඩගඩස් ගඩගඩස් ගාලා හිටිනවා. පරණ කාරයක් නම් අලුත් දැන අර විදිහට හිටිනවා. ඊට පස්සේ හැබැයි අවුරුදු දෙකක් විතර ඉඳ යනකොට ඔමචා උඹ කොහෙටද කිව්ව යන්න ඕනේ කියලා. ආ අපි යනවා කියලා මේ වාහනේ එලෝ එලෝ යනවා. මෙහෙම අල්ලගෙන සමහර රත්ත මෙහෙම තියාගෙන අනිත්යෙන් එලවන්නේ මේ මේක අර අපි කියන්නේ වාහනේ කිහිල්ල ගහගෙන යනවා කියලා එන්නේ එහෙම කරගෙන යනවා. ඒක තමයි කියන්නේ එක්ස්පීරියන්ස් එක එනකොට ඒක තව තව අලුත් වෙලා අපි අලුත් වෙන්න ඕන එක්ස්පීරියන්ස් එක අලුත් වෙන්න පරණේ වහින් කරමින් අලුත් ඒවා එකතු කරමින් යනවා. පරණ එකේම හිටියොත් අලුත් ඒවට එන්න ඇතුල් වෙන තැන් නැහැ. සිහින දේශයෙන් මට නම් මග හරින්න බෑ. පළවෙනි වෙලේ ඔව් මතන ලියන්නේ නැත් ඉංග්‍රීසි භාෂාවෙන්. ඔව් මං කොහොමත් ස්ක්‍රිප්ට් ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් සිහින දේශයෙන් වෙන්න ඉස්සෙල්ලම මම W ජයසිට කතා කරන මේක ලියමු කියලා. මොකද මම එතකොට කමල් තමයි මාව එක්ක යන අපි නාට්‍යයක් කරමු මේ සුරිත් හේකන්ද කරන් ඉන්න ව්‍යංග කියලා නාට්‍ය රමණි බලතර මේ සෝ කට්ටිය ඔක්කොම ඉන්නවා. කමල් අද්දරාජ් මහේන්ද්‍රවිල් අපිට උගන්වනවා. ආ දැන් ඔයා ඇක්ටිං ඉගෙන ගන්න දැන් මොකද ඔයා දැන් පාන් කෑල්ලක් වගේ ඉන්න දැන් ඔයා ගහක් වගේ ඉන්න ඉතින් අපි කරනවා. ඉතින් අපිට හිතෙන අපි කරනවා කියලා අපි කරන මේකක් නැහැ. නමුත් ඒ වුණාට අපි හිතන හොන්න දැන් හිනා වෙනවා කියද නැත්නම් හිනා වෙනවා. ඉතින් දැන් තමයි තේරෙන්නේ මේ මෝඩ විදිහට හිනා වෙලා තියෙන කියලා. එනට අපි කරනවා උත්සාහ කරලා. ඉතින් ඕමම කළා මේ ව්‍යංගයක හරහා ඒ ඒ ඒ ඒ ඒ පැවති කාලේ තියෙනවානේ නාට්‍ය. ඒතර මට සිහින දේශයෙන් කියන්නේ මගේ ඒ කියන්නේ මේ එන්ඩෙන්ඩ මගේ දූපත ටෙරරයිස් වුණානේ මේ ටෙරරිසම් වලින් බෝම්බ පුපුරනවා නම් මන ඒකත් එක්ක මං ඒ කතාවක් ගෙනාව නාට්‍ය කණ්ඩායමක එක එක්කෙනෙක් මේ බස් එකක බෝම්බකින් මරුණාම එයා එතනින් එහාට ජීවිතය එහා පැත්තට ගිහිල්ලා අපිට මේ කතන්දරය කියනෝ වගේ විදිහට තමයි සිහින දේශයෙන් මං හැදුවේ. ඒතර ඇමරිකාවේ ගොඩක් හිටිය මේක හිතුවේ නිකන් මේක නිකන් සවුත් ඇමරිකන් ස්ටයිලින්ද. නමුත් මම දන්නවා මේක අපේ ශ්‍රී ලංකන් මොකද බෞද්ධ දර්ශනය අනම්මනම් ඔක්කොම එකට ඇතුල් වෙනවනේ. අන්තිමේදී හොඳම අධ්‍යක්ෂවරයා සම්මානය ගත්තා. ඔව් ඒකේ සාමාන්‍ය 31ක් ගත්තා. ඒකේ ෆිප්‍රෙස්කි අවෝඩ්ස් තමයි. ෆිප්‍රෙස්කි කියන්නේ සාමාන්‍යයෙන් ෆිල්ම් ක්‍රිටිසිසම් ක්‍රිටික්ස්ලා දෙන ඉහළම අවෝඩ් එකක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල. ඒකෙනුත් අපිට හම්බුණා, මටත් හම්බුණා, අපේ තව කීප දෙනෙකුටත් හම්බුණා. ඉතින් සිනදේශෙන් ඒ කාලේ හැටියට ක්‍රිටිස්ලා කියන්න ගත්තා. මේ මොකද සමහරු ලියලත් තිබුණානේ ඒකට
කතන්දර සිනමාවට තිතක් කියලා ඕනෝ සිරිමල් ගෙදුවේ දෙකක් ඒක. ඕ මේ මේක වෙනස් වුණා. ඒ කියන්නේ ෆිල්ම් මේක වෙනස් කරා. එතනින් එහාට මිල්ලෙසෝයාකට ගියා. ෆිල්ම් මිල්ලෙසෝයාගේ ඇක්ටිං ස්ටයිල් එක වෙනස් වුණා. දැන් මිල්ලෙසෝයා කියන්නේ ගමේ කතාව නේද? ඔව් ඒකම එකක් අර මගේ සිනදේශන් කියන්නේ මගේ ඔළුවේ රන් වෙච්ච ඒ කියන්නේ මට හිතුවිලි එක්ක ආපු එක මේක ඇවිල්ලා අපේ බෑන්ඩ් එක අර සවුන්ඩ් කරකවනවා අපි රියල් ජීවිතෙත් ඔව් බොන්ජෝන ඒ කියන්නේ රියල් ජීවිතේ විච්ච දේවල් ඒ කියන්නේ අර හොරබඩු ගේනවා ඒ කියන්නේ අපි යාළුවෝ ඉන්නවා ඉතින් ඕවා කරන කට්ටිය ඒ කාලේ ඔව් ඔව් ඉතින් ඇත්තට සිද්ධ වෙච්ච දේවල් 100ට මම හිතන්නේ ඒකේ මිල්ලසෝයාගේ 100ට 90ක් විතර දෙන්නේ සත්‍ය සිද්ධියම ගමේ පිටරට ඒ හැම එකම සත්‍ය සිදුවීම් හරහා නමුත් මම සිනමාකරුවෙක් වශයෙන් ඒක මම ඒක මගේ කරලා ඒ කතාවට ගලපලා ගන්නවා මිල්ලසෝයාගේ ගොඩක් දෙනෙක්ට මතක දේ තමයි අර සංගීතගේ මහින්ද පෙරරගේ අර ගීතය සුදු ඒක ඒක ඒ දවස්වල හරිම ජනප්‍රියයි ඒ කියන්නේ මිනිස්සුන්ට හිතාගන්න බෑයි මේ සංගීත ළමාසාරියක් අඳලා මහින්දට හරිය දහම් පාසල් යනවා වගේ කමිසෙකුයි සරමුකුයි අඳලා වෙනම හැඩයක් තිබුණේ මොකද්ද මේ විශේෂත්වය ඇයි එහෙම වෙන්නේ කල්පනා මහින්දගේ කැරක්ටර් එකේ දුන්නේ මගේ කැරක්ටර් එකේ මගේ ජීවිතේ තියෙන කැලි ගොඩක්නේ මහින්දගේ තියෙන මේ බෑන්ඩ් එක ගන්න එතන මගේ බෑන්ඩ් එක ඉස්සර බූඩි ඇන් ද බූසිස් කියපම අයියෝ ඉතින් ප්‍රැක්ටිස් කරලා අන්තිමට කතා ගන්නේ මචන් දැන් මේ අපිට දැන් අරුණුත් ගියා මුණුත් ගියා අර මේ 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 රොබර්ටගේ පුතත් ගියා ඉතාලිය දැන් අපිත් කොහොම හරි යන්න ඕන නේද ඉතාලි ඉතාලි පයින් එක තමයි ඉතින් හරිනේ ඉතාලිය කියන්නේ හිතන්නේ වැටකින් එහාට පයින්න වගේ තමයි කතාව ඉතින් ඔය ඕකත් එක්ක ඕකත් එක්ක ඕකත් එක්ක ඔය ඇවිල්ලා 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 ඉතින් මහේන්ද්‍ර කරන්නේ මගේ ඇතුලේ තිබිච්ච තරතේ ගොඩක් දේවල් තමයි කරන්නේ සහ මම සීනදේශන් එකේ මහේන්ද්‍ර මරණේ කුමරුට ඇඩ් කරන කාලේ මගෙත් එක්ක රූම් මේට් ඉතින් මහේන්ද්‍රත් කියන මචං ඒ කියන්නේ මම මහේන්ද්‍රේ කැපැසිටි එක දැක්ක හැබැයි මහේන්ද්‍ර කවුරුත් මේන් රෝල් එකක් දුන්නේ නැහැ ඉතින් මට හිතුණා මේකේ සංගීතයයි මහේන්ද්‍රයාවත් හරියට හරි මේ මොකද ඒ කියන්නේ මහේන්ද්‍රට මහේන්ද්‍ර අර KKK වගේ ඉන්නවනේ කොට වගේ හරි ඕක දැන් දැක්කොත් එහෙම අවුල් වෙනවා නෑ එහෙම අවුල් වෙන්නේ නෑ මගේ යාළුවානේ ඉතින් මේ ඉතින් මහේන්ද්‍ර ඉතින් ඒ කාලේ හරියට ගොඩක් පාවිච්චි කරලා ලස්සන ඉටි රූප වගේ තියෙන කට්ටිය තමයි ඉතින් ලව් කරන සීන් වලට වගේ ඉන්නේ මට හිතුණා නෑ ඒක එහෙම නෙමෙයි ලෝකේ ඇත්ත මේක ගපුවම ලස්සන කෙල්ලෝ ගිහිල්ලා අර හිතාගන්න බැරි කොල්ලෝක් යාළු වෙලා ඉන්නවා ඉතින් නෑ එහෙනම් මේක තමයි වෙන්න ඕන කියලා මම ඒ දෙන්න කොහොම හරි සෙට් කළා සින්දුවත් කරා සින්දුව හොය හේටියේ සින්දුවත් දැන් සින්දුවක් හොයනවා මේකට සින්දුවක් ඕනම එකෝ දැන් දැන් නෑ මොකද මේක මේක සංගීතයේ තියෙන ෆිල්ම් එකක් නේ මේකේ අලුත් සින්දුත් තියෙනවා රටකින් එහා ඉගිලි කියලා තියෙනවා සිහින ලොවක් කියලා කියනවා ඔව් ක්ලරන්ස්ලාගේ ඔක්කොම තියෙනකොට මට රෝහිත කතා කරා රෝහිතල ලංකාවට නිවාඩුවට ඇවිල්ලා මචං අපි ඇල්බම් එක කරා පුඩාල බලවංකෝ ඇවිල්ලා කියලා මං ගියාම එක සින්දුවක් දැම්ම මොඩ්ගොවියා අහා අහා මොඩ්ගොවියා නටපන් නටපන් නියමයි මේකට මියුසික් වීඩියෝ එකක් කරපන්කෝ කරමු කරමු මටත් දැන් සෙට් වුණා හැබැයි රටේ සත පහක් නෑ අපි දෙගොල්ලෝ එස් වීඩියෝ ලින්ක් කරේ එස් ටීවී ස්ටේෂන් දන්නවනම් දාන්නෙත් නෑ ඒ කාලේ කියනවනේ යුමැට්‍රික් කරෝ නැත්තම් බීටා කෑමල කරලා අපි මේ මෙහෙම දාලා අර ෂේප් එකේ අරිනවා ගියාම බීට කෑම් එක තමයි ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නේ ඉතින් ටක් ගාලා දානවා හරිද ඉතින් ඊට පස්සේ ඒක දැන් ඒක එහෙම ගියාපුවාම මොඩ්ගොවියා එක මට හිතෙනවා තව වෙන මොනවද තියෙන අහන්න ආ මේ තියෙන තව කීපයක් කියලා මං එහෙම එක සුදු වැඳුමින් නනනි නනනන්නේ ඊ මචන් මේක ඒ වෙලෙම මම දැක්ක අපි මාරවිල බීච් එකේ මුදායින් හිටියේ එක පාට අකුණක් වෙන බුෆ් කලර් ලයින් එකක් යන්නේ මෙහෙම මූදර සිතිජේ වැදුණා ඒක මට හොඳට මතකයි මට ඒ සින්දුව ඕනක හරි හරි ඉඹ ගන්නේ ඕන සින්දුවකෝ අපි කියලා ඉතින් ඒගොල්ලෝ බෑන්ඩ් එකේ කට්ටියත් ඔක්කොම තුන්දෙනාම ඇග්‍රි වෙලා මට ඊට පස්සේ මම මේක ගිහිල්ලා සංගීත මේකප් කර කර උන්නද්ද කරලා දැම්මා දානකොට ඊ මේ මහින්ද්‍රද කියන්නේ කියලා ඔය මොකද පොඩි ඒම එකක් තිබුණා ඒකේ ටක් ගාලා ඩැ ඉන්ඩෝ කියලා දැන් මහේන්ද්‍රයත් තියෙනවා දැන් මේ වෙලා මොකක් දෙකක් දෙකට නැම තුනට නැවිලා මම නොවිල මම දැන් මේක අඩේ ඒක මාරයිනේ සින්දුව ඔ මොකද හිතන්නේ මේක අපේ වරප්පචම් පට්ට සින්දුවනේ මේක 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 දාමු මේක දාමු කියලා මට එතකොට ඔළුවට ආවේ රයිට් දැන් මම ඉස්සර අර ඇටමාල දාලා සරම ඇඳලා එහෙම තමයි සීනදේශනේ එහෙම ඩිරෙක්ට් කරන්න යන්නේ කොණ්ඩේ බැඳලා කරාඹු දාලා
ඇටමාල දාලා මගේ ඩොක්ටර් මාටින්ස් බූට්ස් දෙක දාලා සරම ඇඳලා ඉල්ලගෙන මට හිතුණා නෑ ඒකේ දැන් දැන් මං ඒ වෙනකොට නිර්මාංශ වෙලා ආනම්මනම් මේව ඔක්කොම අතහැරලා ඔක්කොම කරලා ඉතින් මට හිතුණා නෑ මේක කතා කරන්නේ සුදු ඇඳුම් ගැනනේ මමත් දැන් සුදු අඳිනවානේ ඒතර හැබැයි මහේන්ද්‍රේ කැරක්ටර් එකේ මයි කැරක්ටර් එක පොඩ්ඩක් තියෙන්නුනේ ඒ තමයි රටමාල දාගෙන යමක දැන් යගේ තියෙන්නේ ඒක ඒ දෙක එකතු කරලා සංගීතයත් ළමාසාරිය අඳලා අපි ඒක ෂූට් කරා ඒ වීඩියෝ එක. හැබැයි ෆිල්ම් එක එන්නේ ඉස්සෙල්ලා වීඩියෝ එක අවුට් කරනවා. මොකද රෝහිතයලක මොකද්ද බන් ඔබ දාන්න නැද්ද ඉක්මනට දාන්න නැද්ද ඔක කියලා මම පොඩ්ඩ හිටා මේ දාන්න තමයි ට්‍රයි එක කියලා. කොහොම හරි අන්තිමට ඒගොල්ලන් මං සින්දුව එළියට දානවා. ඒක තමයි අර රසරිසි ගීකේ ගෑවුවා ගැහිල්ලක්. සමහරවිට මේ මං අහලා තියෙන ඊ මේ අර ෆිල්ම් එක යනකොට මේ අර රසරිසි ගීකේ සින්දුව කියලා තියෙනවා. ඉතින් මිල්ලේ සොයා වෙනකම් මේ ලෙනේ අපි කැනගෙන ගියා. කතන්දරේ ඔහොම තමයි මිල්ලේ සොයා වෙනකම්. ඉතින් අපේ කාල සීමාව පැනගෙන යන හින්දා අපි රසවත්ම තැනකින් නවත්තුමු. තවත් දවසක අපි බූඩිත් එක්ක මේ ඉන්ටර්වියු එකේම දිගුවක් අපි ගමු. ගැටලුවක් නැහැ. දැන් පැබෑක ගිහිල්ලාද? ලෙන් ඇතුළට ගියාම ඔහොම තමයි. කවක් නැහැ. අපි මතකට බූට් සමුදෙමු. එතකන් සුවෙන් ඉන්න. ජය වේවා.